අයිබවන් සිංහල සයන්ස් YouTube channel එකට පැමිණි ඔයාව සාදරයෙන් පිළිගන්නවා. විද්‍යාත්මක ලෝකයේ සිදුවන නව සොයා ගැනීම්, තාක්ෂණික ලෝකයේ සිදුවන නව සොයා ගැනීම්, ඒ වගේම තාක්ෂණික ලෝකයේ තියෙන රහස් මේ සියල්ල ගැන දැනගන්න එක්වන්න සිංහල සයන්ස් YouTube channel එක සමග. සිංහල සයන්ස් YouTube channel එකෙන් අපි අද කතා කරන්නට යන්නේ ගොඩක් දෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක්. අකලට හිසකෙස් පැසීම මේක අපි බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් බවට මෙහෙවෙති පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැටලුව ඇයි මෙහෙම අකලට හිසකෙස් පැසෙන්නේ? ඉතින් මේ පැසෙන එක අපිට නැවත යථාතත්වයට පත් කරගන්න පුළුවන්ද? සහ අපි මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේ සම්බන්ධව ඔබත් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා අපේ YouTube නාලිකාවට පැමිණලා ඉන්න සුශීෂි පුද්ගලෙක් අපි ඔහුව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගමු. අයිබවන් මහාචාර්යතුමනි. අයිබවන්. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අපේ මාතෘකාවට බහිමු. මම ඔබතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ මේ හිසකෙස් හොඳට කඩුපාට තියෙන හිසකෙස් මේ අඩු වයසකදීම සුදු පාට වෙන්න හේතුව මොකද්ද? ඔව්. ඇත්තටම ඉසුරු මම මේ අපේ ශරීරයේ තියෙන හිසකෙස් සුදු වෙන්න බලපාන හේතු කාරණා පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම කැමති ඔයාලට කියලා දෙන්න අපේ මේ හිසකෙස් ඇයි කළු පාට වෙලා තින්නේ කියලා. අපේ හිසකෙස් කළු පාට වෙලා තින්නේ ඇයි කියලා බලද්දී අපි දන්නවා අපේ ශරීරයේ පුලාම සම මතු පිට රෝම කූප තියෙනවා. මේ රෝම කූප වලින් තමයි අපේ කෙස් නැත්තම් රෝම කියන ඒවා හටගන්නේ. ඉතින් මේ කෙස් නැත්තම් රෝම වලට මේ කළු පහය ලැබෙන්න හේතුව තමයි මේ රෝම කූප තුල තියෙනවා වර්ණක සෛල. මේ වර්ණක සෛල වල කාර්යභාරය තමයි මෙලනින් කියන රසායනිකය නැත්නම් වර්ණකය නිෂ්පාදනය කිරීම. ඔයාලා දන්නවා මේ මෙලනින් කියන රසායනික ද්‍රව්‍ය කළු පැහැති රසායනික ද්‍රව්‍යයක්. ඉතින් මේ මෙලනින් කියන රසායනික ද්‍රව්‍යයේ කළු පැහැ නිසා තමයි අපේ සමේ වර්ධනය වෙන මේ රෝම වලට හොඳ කළු පැහැයක් ලැබිලා තියෙන්නේ. හරි, එහෙනම් අපි දැන් බලමු ඇයි මේ අපේ කළු පැහැති හිසකෙස් අකාලේ සුදු වෙන්නේ කියලා. ඉතින් මේ දේ මට මේ විදිහට වචනින් පැහැදිලි කරනවට වඩා ලේසි ඔයාලා මගේ මොලේ ඇතුළට එක්කන් ගියා නම්. එහෙනම් අපි යමු මගේ මොලේ ඇතුළට. ඔයාලා මගේ මොලේ අභ්‍යන්තරයට සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් එකින් එක බලමු මොනවද මේ අකලට කළු කෙස් සුදු වෙන්න බලපාන සාධක කියලා. පළවෙනි හේතුව විදිහට මම ඔයාලට පෙන්වලා දෙන්නේ විටමින් ඌණතා. කෙස්වල සෞඛ්‍ය රැකගන්නට වැදගත් වන විටමින් රාශියක් තියෙනවා. ඒවා තමයි විටමින් B6, විටමින් B12, බයෝටින්, විටමින් D, ඒ වගේම විටමින් E කියලා කියන්නේ. මේ කියන විටමින් හරියට ශරීරයට ලැබෙන්නේ නැති වුනහම පෙන්වන ඌණතා ලක්ෂණයක් විදිහට කළු කෙස් අකලට සුදු වීම පෙන්වන්න පුළුවන්. කළු කෙස් අකලට සුදු වීමේ දෙවැනි හේතු විදිහට මම ඔයාලට පෙන්ලා දෙන්නේ ජානමය වශයෙන් සිදුවන බලපෑම. ඉන්දියානු එක්තරා ජර්නලයක වර්ෂ 2013 දී සඳහන් වූ පරිදි මිනිසාගේ ඇති ජානවල බලපෑම නිසා අකලට හිසකෙස් පැසීම සිද්ධ වෙන්න පුළුවන්. මේ සඳහා බලපාන තුන්වන හේතු විදිහට මම ඔයාලට හඳුන්වලා දෙන්නේ ඔක්සිකාරක ආතතිය කියන දේ. අපි දැන් බලමු මේ ඔක්සිකාරක ආතතිය කියන්නේ මොකක්ද කියලා. සරලව අපි මේ දේ තේරුම් ගමු. අප ශරීරයේ තියෙන සෛල තුල ජීවි බව පවත්ව ගන්න පරිවෘතීය ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ සෛල තුල විවිධාකාරයෝ විවිධ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාවල අතුරු ඵල විදිහට සෛල තුල විවිධ අපද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. අපි දන්නවා ඕනෑම ක්‍රියාකාරී වෙන දෙයක් තුළ ක්‍රියාකාරී වීමෙන් අනතුරුව අපද්‍රව්‍ය තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ සෛල තුළ නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය ශරීරයේ තියෙන ඔක්සිකාරක නම් සංයෝගවලට හැකියාව තියෙනවා මේ අපද්‍රව්‍ය වල තියෙන විෂ රසායනික ද්‍රව්‍ය විෂහරණය කරන්න. යම් හේකින් ඔයාගේ ශරීරයේ තියෙන මේ ඔක්සිකාරක වල සමතුලිතය බිඳ වැටුනොත් ඒවට තවදුරටත්
මං කිව්වා අපද්‍රව්‍ය වල විෂ නැති කරන්න බැරි වෙලා ඒවා සෛල තුල තැම්පත් වෙනවා. මෙහෙම තැම්පත් වන ද්‍රව්‍ය අතර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි කියන H2O2 වැනි සෛල වලට විෂ රසායනික ද්‍රව්‍ය ඉතාමත් විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ මගින් සෛලය තුල තියෙන සෑම කොටසක්ම ඒව මගින් හානි සිද්ධ වෙනවා. මෙය ඔක්සිකාරක ආතතිය කියලා හඳුන්වනවා. ඔක්සිකාරක ආතතිය නිසා සෛලයක් තුල සිදුවන සෛල වර්ධනයට බාධා එනවා. ඒ වගේම විෂ රසායනික වල නිෂ්පාදනයේ බලපෑම නිසා සෛල මිය යන්නත් පුළුවන්. හිසේ තියෙන හිස කෙස්වල කළු වර්ණයට බලපාන මෙලනින් කියන වර්ණකයේ නිපදවන සෛල මේ ඔක්සිකාරක ආතතියෙන් මිය යාමෙන් හිස කෙස් සුදු වෙන්නට පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට මේ අකලට හිසකෙස් පැසීම පිළිබඳව හොඳ හේතු සාධක සහිතව යමක් තේරෙන්නට ඇති කියලා. ඉතින් අපි දැන් බලමු මේ අකලට හිසකෙස් පැසීම සඳහා මේ බලපාන හේතු සාධක ඉවත් කරලා අපිට මේ සුදු වෙච්ච කෙස් නැවත වතාවක් කළු තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ප්‍රශ්නය අපේ මහාචාර්යතුමාට යොමු කරනවා. මහාචාර්යතුමනි අපි කොහොමද මේ ඔබතුමා කිව්ව හේතු සාධක මග අරගෙන අපේ මේ තියෙන සුදු උණු කෙස් නැවත වතාවක් කළු කරගන්න කියලා. ආ ඔව් ඉසුරු. ඇත්තටම කියනවා නම් ওই ප්‍රශ්නේ ගැන මේ විදිහට අපිට බලන්න පුළුවන්. ප්‍රශ්නේ පිළිබඳව අපිට දෙවිදිහකට බලන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවහම එක් සුභාරංචියක් සහ තවත් අසුභාරංචියක් ඔයාලට කියන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම අසුභාරංචිය ගැන කතා කරමු. අසුභාරංචිය තමයි අපි මේ ওই සුදු වෙච්ච හිස කෙස් කළු කරගන්න බැරි වෙන අවස්ථාව. එහෙම අවස්ථාවක් විදිහට මම ඔයාලට පෙන්වලා දෙන්නේ ජානමය වශයෙන් මේ අපේ කළු පාට හිසකෙස් අකලට සුදු පාට වෙනවා නම් අපිට ඒ සඳහා කිසිදු පියවරක් ගන්නට හැකියාවක් වෙන්නේ නැහැ. මොකද ජානමය වශයෙන් සිදුවන දෙයක් පිළිබඳව අපිට කරන්න පුළුවන් දේවල් තියෙන තාමත් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ආගේ හිසකෙස් පැසීමට බලපාන හේතුව ජානමය හේතුවක් නම් අපිට ඒ සඳහා කිසිම ප්‍රතික්‍රමයක් දැනට සොයාගෙන නැහැ. අනික් කාරණේ තමයි සුභාරංචිය. ජානමය හේතුවකට හැරෙන්න අනික් ඕනෑම හේතුවක් සඳහා ඔයාගේ අකලට හිසකෙස් පැසෙනවා නම් අපිට කිසියම් ආකාරයක ප්‍රතිකාරයක් තුලින් නැවත ඔයාගේ සුදුණු හිසකෙස් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක ඔයාලට හොඳ ආරංචියක් වෙන්න ඇති කියලා. ඔබතුමා කලින් අපිට සඳහන් කරා අපේ ශරීරයේ ඔක්සිකාරක ආතතිය කියන තත්ත්වයක් නිසා මේ වැඩිපුර කළුපාට තියෙන කෙස් සුදුපාටට හැරෙන්න පෙළඹවීමක් තියෙනවා කියලා. ඉතින් මේකට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඔව් ඉසුරු. ඇත්තටම මේ ඕක ගැන කියනවා නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි ප්‍රතිඔක්සිහාරක ඔය කියන ඔක්සිකාරක ආතතින් මිදෙන්න ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය අන්තර්ගත වෙන ආහාර වැඩිපුර ආහාර වේලට එක් කරගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිඔක්සිහාරක කියන ද්‍රව්‍ය අන්තර්ගත වෙන ආහාර අපි වැඩිපුර ආහාරයට ගද්දී අපේ ශරීරයේ තියෙන සෛලවලට ওই කියන ප්‍රතිඔක්සිකාරක එනවා. ප්‍රතිඔක්සිකාරක ආවම වෙන්නේ අර ඔක්සිකාරක ආතතියට ලක් වෙලා තියෙන ඒ සෛලවල ඔක්සිකාරක සමතුලිතතාවයක් ඇති වෙනවා. ඉතින් මේ සමතුලිතතාවයේ බලපෑම නිසා අර විනාශ වෙමින් පැවතුණු සෛල නැවත වාරයක් වර්ධනය වෙන්න පටන් අරගෙන යථා තත්ත්වයට මේ සෛල වර්ධනය වෙනවා. ඉතින් මේ සෛල යථා තත්ත්වයට ආවට පස්සේ අර කළු පාට මෙලනින් කියන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරපු වර්ණක සෛලත් මේ විදිහට නැවත පුනර්ජනනයක් වෙලා අපේ හිසකෙස් නැත්තම් රෝම නැවත වතාවක් කළු පැහැයට හැරෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිඔක්සිහාරක සහිත ආහාර ගත්තම වෙන්නේ ඔන්න ඔය වැඩේ. මේ ප්‍රතිඔක්සිහාරක තියෙන ආහාර ගැන කතා කරොත් අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න පුළුවන් වෙන්නේ පළතුරු සහ එළවලු. එළවලු සහ පළතුරු වර්ගවල ඉතාමත් විශාල ප්‍රමාණයෙන් මේ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒ වගේම අපි කිව්වොත් එහෙම ග්‍රීන් ටී වල මේ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඔලිව් ඔයිල් සහ මාළු වල මේ කියන ප්‍රතිඔක්සිකාරක ඉතාමත් විශාල ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා. ඔව්. ඔබ ඒ වගේම සඳහන් කළා අපේ ශරීරයේ තියෙන විටමින් වල විවිධ ඌණතා ඇති වුණහම මේ විදිහට අපේ හිසකෙස් සුදු තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා.
ඉතින් මේකට අපිට මොකද්ද ඔබ ලබා දෙන විසඳුම? ඔව් ඉසුර ඇත්තටම කියනවා නම් මේ ඔය විටමින් ඌනතාවයට කරන්න තියෙන එකම විසඳුම තමයි ඔය විටමින් ඌනතාවයක් ඇති වුනහම විටමින් ඌනතාවයට අදාළ කිසියම් ලක්ෂණයක් අපේ ශරීරයේ පහළ වෙනවා. ඉතින් ඔය ලක්ෂණේ පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ ලක්ෂණයට අදාළ වෙන විටමින් නැවත වාරයක් අපේ ආහාරයට වැඩිපුර එක් කරගත්තොත් ඔය ඌනතාව කියන ලක්ෂණ අපිට කෙමෙන් කෙමෙන් අපින් ඈඩ් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් මුහුදු ආහාර, බිත්තර, මස් ඒ වගේ කියන ආහාර ගොඩක්ම විටමින් B12 කියන විටමිනේ අන්තර්ගත වෙනවා. ඒ වගේම කිරි, සැමන්, චීස් වගේ දේවල් වල අන්තර්ගත වෙනවා විටමින් D. ඉතින් ඔය විදිහට අපි ඌනතා ලක්ෂණ පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ ඌනතා ලක්ෂණයට අදාළ විටමින් වැඩිපුර ආහාරයට ගත්තොත් ඔය ඌනතා ලක්ෂණය පහ වෙන්න පුළුවන්. ඉතින් ඌනතා ලක්ෂණයක් විදිහට කොණ්ඩේ පැසීමක් එනවා නම් විටමින් ඌනතාවයක් නිසා අපිට ඒ විටමින් අනුභව කිරීම මගින් මේ කොණ්ඩේ සුදු බවට පත්වීම වළක්ව ගන්න පුළුවන්. ඔව්. ඔබතුමා පැහැදිලි කරපු තවත් සාධකයක් තමයි මේ දුම් පානය කියන එක සහ අපේ මේ හිසගේ සුදු තත්ත්වයට පත්වීම අතර සම්බන්ධයක් තියෙනවා කියන එක. ඉතින් මේ දුම් පානයෙන් අපේ කෙස් සුදු වෙන එක වළක්වන්නට නම් ඔබ ලබා දෙන උපදෙස් මොනවාද? ඒක නම් ඉසුරු ඉතින් මෙහෙම තමයි කියන්න වෙන්නේ. දුම් පානය කරන එකත් සහ මේ අකලට හිසකෙස් පැසීමත් අතර පරීක්ෂක කණ්ඩායමක් විසින් කරපු පරීක්ෂණයකදී ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් හොයාගෙන තියෙනවා. ඉතින් මේකට විසඳුම විදිහට අපිට කියන්න වෙන්නේ දුම්පානය කිරීම වළක්වන එක තමයි. ඉතින් ඔයාගේ සුදු වෙන කොණ්ඩේ නැවත වතාවක් අලු කරගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ දුම්පානයෙන් වැළකිලා ඉන්න එක තමයි. වෙනත් කිසිදු ප්‍රතික්‍රමයක් අපිට මේකට දැනට සොයාගන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ කොණ්ඩේ කළු කරගන්න ඕන නම් ඔයා දුම්පානය නවත්තන්නම වෙනවා. ඉතින් අපි අද කතා කරේ තාරුණ්‍යයේ සිටින ඔබගේ අකලට හිසකෙස් පැසීම සඳහා බලපාන කරුණු මොනවාද සහ ඒ කරුණු මගහැරගෙන නැවත වතාවක් ඔබගේ සුදු පාටට හැරුණ හිසකෙස් නැවත වතාවක් කළු කරගන්නේ කෙසේද කියන දේ සම්බන්ධව වටිනා කරුණු රාශියක් අපේ මහාචාර්යතුමාත් එක්ක අපි කතා කරා. ඉතින් අපි මහාචාර්යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මෙවැනි හරවත් වැඩසටහන් ඔබ දිගටම නරඹන්නට කැමති නම් මගේ සිංහල සයන්ස් YouTube channel එක subscribe කරලා මේ වගේ videos වලට like එකක් දැම්මොත් ඒක මට ලොකු උදව්වක් වෙනවා මෙවැනි videos දිගටම හදන්න. ඉතින් මේ වැඩසටහන ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරොත් එයාලටත් මේ වගේ දේවල් පිළිබඳ දැනුවත් වෙලා ඔවුන්ටත් ඔවුන්ගේ සුදුණු කෙස් තියෙනවා නම් ඒව නැවත වතාවක් කළු කරගන්නට අවස්ථාව උදා වේ. ඉතින් එහෙනම් අදට මේ වැඩසටහන නිමා කරන්නට මේ සූදානම. තවත් මෙවැනිම හරවත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා මේ සිංහල සයන්ස්. අයිබෝවන්. අයිබෝවන්. එහෙනම් කොල්ලෝ අපි ගියා.